අනිල්ගේ තීරණය හයවැනිදා. බිම්මට්ටමේ ඡන්ද අවශ්‍ය නැහැ. ෆොනිකයයි. මාලදිවයින් සංචාරය නිමවා යළි දිවයිනට පැමිණි පසු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තමන්ගේ තීරණය සැප්තැම්බර් 6වැනිදා දැනුම් දෙන බව අගමැතිවරයා පක්ෂ ප්‍රධානින්ට පොරොන්දු වී තිබේ. ඒ පෙරේදා සවස අරලීගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන්ගේ රැස්වීමේදී මෙම සාකච්ඡාවට ඇමති සජිත් ප්‍රේමදාසද සහභාගී වී ඇති අතර මෙහිදී ඇමති හර්ෂද සිල්වා විසින් ජනතාවගේ ඡන්ද ප්‍රකාශ කිරීමේදී බලපවත්වනු ලබන ආකල්පයන් සම්බන්ධයෙන් සමීක්ෂණ සිදු කරන සමාගම් කිහිපයකම නිගමනය ඉදිරිපත් කරමින් පවත්නා තත්ත්වය ගැන විග්‍රහයක් සිදු කර තිබේ. මෙම සමාගම් මීට පෙර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්ද සේවය සපයා ඇති පළපුරුදු ආයතන කිහිපයකි. මෙහිදී එජාප ජයග්‍රහණයට ඇති වාසිදායක තත්ත්වයන් හා අඩුපාඩු සම්බන්ධයෙන් තිබෙන මහජන මතය පෙන්වා දී ඇති හර්ෂද සිල්වා සජිත් ප්‍රේමදාස තමන්ට සිටින සුදුසුම අපේක්ෂකයා බව අවධාරණය කර ඇත. එම කරුණු දැක්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා කිසිදු ආකාරයකින් ප්‍රතිවිරෝධයක් දක්වා නොමැත. කෙසේ නමුත් බිම්මට්ටමේ ජනතාව ඡන්දපොරට ගෙන්වා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු නමුත් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පෙර සඳහන් සමාගම්වල නිගමනය ප්‍රතික්ෂේප කර බිම්මට්ටමේ ජනතාවගෙන් කිසිදු වැඩක් නැති බවට අදහස් ප්‍රකාශ කර තිබේ. රටක් හදන්න අවශ්‍ය වන්නේ බිම්මට්ටමේ ජනතාව නොව උගත් බුද්ධිමත් මැදපන්තියේ ජනතාව බවත් පෙන්වා දී ඇති ෆීල්ඩ් මාර්ෂල්වරයා බිම්මට්ටමේ ලිංග මැඩියන්ගේ ඡන්ද එජාපයට අවශ්‍ය නොවන බව යළි යළිත් අවධාරණය කර ඇත. මැදපන්තියේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ ඡන්ද වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවද ඔහු පවසා තිබේ. මෙහිදී අමාත්‍ය දයාගමගේ පවසා ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමාද සූදානම් බවයි. එම රැස්වීමට සහභාගී වී සිටි බොහෝ දෙනාගේ උසුළු විසුළු මැද ඔවුන් දෙදෙනා නිහඬ වී ඇත.